සියලුම ළමයින්ට අයිබෝවන්. අද අපි භූගෝල විද්‍යා විෂය තුලින් ඔගලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක ජල තුලාවහා ශ්‍රී ලංකාවේ ජල සම්පත් භාවිතය පිළිබඳව. ලෝක ජල තුලාව පිළිබඳව කතා කිරීමේදී ඕගොල්ලෝ පැහැදිලිව දන්නවා සමස්ත පෘථිවියෙන් 3/2කට ආසන්න ප්‍රමාණයක්, එනම් එය 100ට ගණක් විදිහට ගත්තොත් 72%ක විතර ප්‍රමාණයක් පවතින ජලයේ හැටියට. ඒ ජලයත් ඝන, ද්‍රව සහ වායු හැටියට පවතිනවා. අපි පානය කරන ජලය අපි සලකන්නේ ද්‍රව හැටියට පවතින. එය සමස්ත පෘථිවි ගෝලයේ වැඩි ප්‍රමාණයක් අයිති වෙනවා. ඒ වගේම අපි ඝන හැටියට සලකන්නේ ග්ලේෂියර් සහ අයිස්. ඒවා උත්තර ධ්‍රවයේ සහ දක්ෂිණ ධ්‍රවයේ තියෙනවා. ඒ වගේම සුළු ප්‍රමාණයක් ජලය වායුන් හැටියටත් පවතිනවා. ඒ වගේම ඕගොල්ලන්ට ඇති වෙන ගැටලුවක් මේ ජලය කොහොමද පෘථිවියට ලැබුණේ කියන එක පිළිබඳව. ඒ ජලය පෘථිවියට ලැබුණේ කොහොමද කියන එක පිළිබඳව මත තමයි පවතින්නේ. දැනට අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා උල්කාපාත වලින්, එහෙම නැත්නම් පෘථිවියේ සිදුවෙච්ච රසායනික ක්‍රියාවලියක් මත පෘථිවියට ජලය ලැබුණා යයි විශ්වාසයක් පවතුනවා. අපි දන්නවා අපේ සෞරග්‍රහ මණ්ඩලය තුල අපේ සූර්යා මේ පෘථිවිය අපි හඳුන්වන්නේ නිල් ග්‍රහය හැටියට. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලය තුල ජලය සහිත එකම ග්‍රහලෝකයේ දැනට සාධක සහිත ඔප්පු වෙලා තියෙන පෘථිවිය පමණයි. අඟහරු මත ජලය තියෙනවා කියලා විශ්වාසයක් පවතිනවා. ඡායාරූප වලින් ඒක සාධනය කරගෙන තියෙනවා. එනට ඔප්පු කරගෙන නැහැ තවම. ඒ වගේම අපි ඊට අමතරව දන්නවා අපිට ආසන්නව තියෙන ග්‍රහ වස්තුන් වල, එහෙම නැත්නම් සෞරග්‍රහ මණ්ඩල වල ජලය තියෙන බවට. ඒ වගේම අපේ පෘථිවිය පිළිබඳව කතා කිරීමේදී මේ ජලය ශාක ප්‍රජාවට වගේම ජීව ප්‍රජාවට, ඒ වගේම සත්ව ප්‍රජාවට ඉතාම වැදගත් වෙලා තියෙනවා. සමස්ත ආකාරයෙන් අපි සැලකුවොත් මිනිස් ශරීරය තුළ 80%ක ආසන්න ප්‍රමාණයක් ජලය පවතිනවා. ඒ වගේම පෘෂ්ඨවංශික ජීවීන් අතර පෘථිවිය මතුපිට ඉන්න ජීවීන්, සිව්පාවුන් වගේ සතුන් තුළ ජලයේ 60% සහ 84% ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම ජලජ ජීවීන් තුළ ජලයේ 90%ක් පවතිනවා. ජලජ ශාක තුළත් ජලයේ 90%ක් විතර පවතිනවා. එහෙමනම් ඕගොල්ලෝ දන්නවා පැහැදිලිවම ජලය කියන්නේ ජීව සහ ශාක ප්‍රජාවට ඉතාම අත්‍යවශ්‍ය, ඒ වගේම මුළු විශ්වයේ පැවැත්මට, මේ පෘථිවියේ පැවැත්මට, මේ ජීවීන්ගේ සහ ශාකවල පැවැත්මට ජලය ඉතාමත්ම වැදගත් වනවයි කියන එක. පැහැදිලිද? එහෙමනම් අපි බලමු. මේ තමයි පෘථිවියේ ජල ප්‍රමාණය පිළිබඳව. පෘථිවි ජලය ඒ තුලම චක්‍රීයව හැසිරේ. මේ නිසා වසර ගණනාවකට පෙර පැවති පෘථිවිය තුල අදත් ජලය පවතී. මේ ජලය අලුතෙන් එකතු වෙලා නැහැ පෘථිවියට. අවුරුදු මිලියන ගානකට පෙර තිබිච්ච ජලයම තමයි තවම තියෙන්නේ. හැබැයි පෙරහන් වීමක් වෙනවා. වාෂ්පීකරණය, ඒ වගේම වර්ෂණය, මතුපිට ගලනය කියන ක්‍රියාවලිය තුළ මේ ජලය එම ජලයේම නැවත පිරිසිදු කිරීමක් වෙලා මතුපිට ගලනය වෙනවා. එහෙම නැත්නම් පෘථිවි අභ්‍යන්තරයට ඒවා කිඳා බහිනවා. ඊළඟට බලන්න මේ පෘථිවියේ ජල ප්‍රමාණය පිළිබඳව. කරදිය ජලය පවතිනවා 97%ක්. ඒ වගේම මිරිදිය ජලයේ 3%ක් පවතිනවා. පෘථිවියේ මුළු ජල ප්‍රමාණය ඝන කිලෝමීටර මිලියන 1386යි. හැබැයි හොඳට මතක තියාගන්න, ප්‍රයෝජනයට ගත නොහැකි ප්‍රමාණය 99%යි. එහෙනම් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොච්චරද ප්‍රමාණය? 101%යි. අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රමාණය 101%යි. හැබැයි මේ 101%නුත් ජලය ලබා ගත නොහැකි තැන්වල ජලය පවතිනවා. මිනිස් ප්‍රයෝජනයට ගත නොහැකි තැන්වල, කඳුකර මුදුන්වල, ඒ වගේම භූගතව, එවැනි ස්ථානවල ජලය පවතිනවා. එහෙනම් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි පවතින්නේ. ඊළඟට බලමු මේ ජලය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි ජල චක්‍රය කියන එක. හොඳට මතක තියාගන්න, මේ ජල චක්‍රය අඳින්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මේකේ තියෙන මේ වාෂ්පීකරණය, වලාකුළු නිර්මාණය, උස්වේදනය,
වර්ෂණය කියන මේ කාරණා වෙන වෙනම විග්‍රහ කරන්නත් ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕන පාඩම. එහෙනම් අපි බලමු මේකේ පළවෙනිම භූතල ජලය. භූතල ජලය තමයි වාෂ්පීකරණය නිසා සූර්යාගේ සූර්ය කිරණ විශේෂයෙන් නිවර්තන කලාපය තුල ඍජුවම ලැබෙනවා. ඒ සූර්ය කිරණ හේතුවෙන් මේ ජලය වාෂ්පීකරණය වෙලා ඉහළ නැගලා ඒවා වලහකුළු බවට පත් වෙනවා. ඒ වගේම අපි තව කාරණයක් දන්නවා, ඒ තමයි උස්වේදනය කියන එක. ශාක මගින් ශාකවල පත්‍රවල තියෙන පුටිකා මගින් මෙන්න මේ ජලය වාෂ්පීකරණයකට ලක් වෙනවා. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වන්නේ උස්වේදනය කියලා. ජල චක්‍රය තුල වාෂ්පීකරණය කියන ක්‍රියාවලිය ඉතා වැදගත් සාධකයක්. මේ වාෂ්පීකරණය කියලා කියන්නේ අපි ජලස්ථානවල ජලය උෂ්ණත්වය නිසා ජල වාෂ්ප බවට පත් වී වායු ගෝලයේ රැස්වීම කියන ක්‍රියාවලියයි. මේක ජල චක්‍රයේ ආරම්භක අවස්ථාවයි. ඒ වගේම උස්වේදනය කියන කාරණය. වෘක්ෂලතා මගින් ජලය වාෂ්පීකරණය වීම වාෂ්පී උස්වේදනය නම් වේ. ශාක මගින් ශාකවල පත්‍රවල තියෙන පුටිකා මගින් මේ ජලය වාෂ්පීකරණය වෙලා වලාකුළු නිර්මාණයට දායකත්වයක් සපේනවා. ඊළඟට වැදගත්ම සිද්ධිය වර්ෂණ ක්‍රියාවලියයි. එම වර්ෂණ ක්‍රියාවලිය ජල වාෂ්ප සීතාධික මට්ටමට පැමිණි කල, නැතිනම් ක්ෂණිකව උෂ්ණත්වය පහළ ගිය විට ජල වාෂ්ප ඝනී භවණී වී ඒවා වර්ෂණයේ ලෙස පතිත වෙනවා. මේක තමයි ජල චක්‍රය තුල ඉතාමත් වැදගත්ම කොටස. වර්ෂණ ක්‍රියාවලියෙන් තමයි මේ ජල ගෝලයට වැඩිපුරම ජල ප්‍රමාණයක් එකතු වෙන්නේ. ඊළඟට අපි බලමු සාගර පද්ධතිවල ප්‍රමාණය. අපි දන්නවා පෘථිවියේ වැඩිම ප්‍රමාණයක් පවතින්නේ කරදිය ජලයයි. ඒ අතරින් සාගරවලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. බලමු මේ සාන්තිකර සාගරය, විශාල ප්‍රමාණයක් පෘථිවියේ පැතිර තිබෙන සාගරයක්. මේ සාන්තිකර සාගරය සමස්ත පෘථිවියේ ජල ප්‍රමාණයෙන් 30%ක් ආවරණය කරනවා. මේ විශාල ප්‍රමාණයක් දූපත් පවතින ලෝකයේ ගැඹුරුම ආගාධ සාගරයේ ගැඹුරුම ස්ථාන පවතින්නේ සාන්තිකර සාගරය තුලයි. ඒ වගේම ඊළඟට අට්ලාන්ටික් සාගරය. මේ අට්ලාන්ටික් සාගරය පිළිබඳව කතා කිරීමේදී ඉතාම වැදගත්ම සාධකය තමයි මේ අට්ලාන්ටික් සාගරය පවතින්නේ ඇමරිකා එක්සත් ජනපදයක්, ඒ වගේම අප්‍රිකානු මහද්වීපයක් කියන මෙන්න මේ ප්‍රදේශය තමයි අට්ලාන්ටික් සාගරය පවතින්නේ. අට්ලාන්ටික් සාගරයේ මධ්‍යයේ පිහිටා තිබෙන්නේ මධ්‍ය අට්ලාන්ටික් වැටියයි. ඒ වගේම අට්ලාන්ටික් සාගරයට ලෝකයේ ප්‍රධානතම ඇමේෂන් කොන්ගෝ වැනි ගංගාවල් වල මිරිදිය ජලය එකතු වෙන. ඊළඟට ඉන්දියානු සාගරය සමස්ත ජල තලයෙන් 14%ක ප්‍රමාණයක් ඉන්දියානු සාගරයට හිමි වෙනවා. එය අපි හොඳටම දන්නවා ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු භූස්කන්ධය තුළ තියෙන ප්‍රධාන සාගරික කලාපයක්. ඒ වගේම දක්ෂිණ සාගරය ඉතාමත් පටු ප්‍රදේශයකට තමයි සීමා වෙලා තියෙන්නේ. ඊළඟට ආක්ටික් සාගරය. ඒ ආක්ටික් සාගරය කියලා කියන්නේ උත්තර ධ්‍රැවය ආශ්‍රිතව තියෙන ඉතාමත් පටු ප්‍රදේශයකට සීමා වෙච්ච සාගරික කලාපයක්. ඒතකොට මේ තමයි අපි දකින්නේ ලෝකයේ තියෙන ප්‍රධානම සාගරික ප්‍රදේශ. මේ අපි දකින්නේ මධ්‍ය අට්ලාන්ටික් සාගරික ප්‍රදේශය, ඒ වගේම මේකේ ඉන්දියානු සාගරික ප්‍රදේශය, ඒ වගේම සාන්තිකර සාගරික ප්‍රදේශයේ කොටසක් මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ පවතින්නේ පැහැදිලිවම සාන්තිකර සාගරය. ඒකෙන් පේනවා පැහැදිලිවම සාන්තිකර සාගරය මුළු ජල තලයෙන් 30%ක ප්‍රමාණයක්, එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක් හිමි කරගෙන තියෙනවායි කියන එක. ඊළඟට අපි බලමු සාගරවල ගැඹුරුම ස්ථාන. මේ තමයි සාගරවල පවතින ගැඹුරුම ස්ථාන. සාන්තිකර සාගරය අපි අහලා තියෙනවා, ගොඩක් ළමයි දන්නවා, භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ළමයි, මරියානා ආගාධය. ගැඹුර අඩි 36,200ක ගැඹුරකින් යුක්ත මරියානා ආගාධය. ලෝකේ ගැඹුරුම ස්ථාන. ඒ වගේම අට්ලාන්ටික් සාගරය. මේ අට්ලාන්ටික් සාගරයේ පියටෝරිකෝ ආගාධය තමයි ගැඹුරුම ස්ථානයේ හැටියට හඳුනගෙන තියෙන්නේ. ඒ වගේම ඉන්දියානු සාගරයේ ජාවා ආගාධය තමයි ගැඹුරුම ස්ථානය. එය අඩි 25,344කින් සමන්විත වෙනවා. ඒ වගේම දක්ෂිණ සාගරය දකුණු සැන්විච් ආගාධය තමයි එහි මූලිකම ආගාධය වන්නේ. එය ගැඹුර අඩි 23,736කින් සමන්විත වෙනවා. ඒ වගේම ආක්ටික් සාගරය, ඒක යුරෝසියානු ද්‍රෝණිය තමයි ගැඹුරුම ස්ථානය. ඒක අඩි 17,881කින් සමන්විත වෙනවා. එතකොට මේ අපි කතා කරන ජල තලය තුල සාගරය තුල ගැඹුරුම ස්ථානයන් තමයි අපි මේ මෙතනින් අපි හඳුනාගත්තේ. ඊළඟට බලමු සාගරවල ඇති ලවණ වර්ග.
සාගරික ජලය අපි දන්නවා ලවණතාවයෙන් යුක්තයි. එය පානය කරන්න බෑ. මිරිදිය ජලය වගේ නෙමෙයි. මේ සාගරික ජලය තුල අඩංගු වෙන ලවණ කොටස් තමයි මේ තියෙන්නේ. බලන්න ක්ලෝරයිඩ් තියෙනවා 10^19. ඒ වගේම සෝඩියම්, සල්ෆේට්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, බයිකාබනේට්, බ්‍රෝමයිඩ් සහ වෙනත් ඇතුළුව විශාල ප්‍රමාණයක් ලවණතාවයන් මේකේ අඩංගු වෙලා තියෙනවා. ඒතර මුළු ලවණ ප්‍රමාණය අපි සලකන්නේ 35.08 කියලා දහසකට. ඒ වගේම සාගරික ජලය අපිට ප්‍රයෝජනට ගන්න බෑ. ප්‍රධාන වශයෙන්ම සාගරික ලවණතාවය වැඩි ප්‍රදේශات පවතිනවා. රතු මූද කියන්නේ සාගරික ලවණතාවයේ වැඩි. ඒ වගේම ආක්ටික් සහ ඇන්ටාර්කටික් කියන ප්‍රදේශවල සාගරික ලවණතාවය අඩුයි. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ තියෙන ග්ලැෂියර් එහෙම නැත්නම් අයිස් නිතරම දියවීමකට ලක්වීම. ඒ වගේම රතු මූද ප්‍රදේශයේ ලවණතාවය වැඩි වෙන්න හේතුව ඒකට මිරිදිය ජලය එකතු වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු ජල සංරක්ෂණය පිළිබඳව. ජල සංරක්ෂණය කියලා කියන්නේ අපි ජලය අපේ අනාගත පරපුර වෙනුවෙන්, අනාගත සමාජය වෙනුවෙන්, අනාගත පරිසරය වෙනුවෙන් අපි ඒවා ආරක්ෂා කරගන්න ඕන, ඒවා රැකගන්න ඕන. ජනගහනය වැඩි වුණාට, ලෝක ආර්ථිකය සංවර්ධනය වුණාට ලෝකේ පානීය ජලය වැඩි වෙන්නේ නැහැ. වෙන්නේ පානීය ජලයේ ප්‍රමාණාත්මකව ඒ ප්‍රමාණයෙන් පැවතුණත් එහි දූෂික ද්‍රව්‍ය වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. අපද්‍රව්‍ය මේ පානීය ජලයට මිශ්‍ර වෙලා අපිට පානය කළ හැකි ජල ප්‍රමාණය එnde එnde මාඩු වෙනවා. මේ ජල සංරක්ෂණය කියන කාරණේදී වැදගත් වෙන මාතෘකා තුනක් තියෙනවා. ඒ තමයි දරණීයතාවය, අනිත් එක බලශක්ති සංරක්ෂණය, අනිත් එක වාසභූමි සංරක්ෂණය. අපි බලමු මේ දරණීයතාවය කියන්නේ මොකක්ද කියලා. මේන් අදහස් වන්නේ අනාගත පරපුර සඳහා ජලය ලබා ගත හැකි බව තීරණය කිරීමයි. මේ සඳහා කළ යුතු වන්නේ කිසියම් පරිසර පද්ධතියකට ස්වභාවික වශයෙන් ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජල ප්‍රමාණයක් එයින් ඉවත් නොකළ යුතුයි කියන එක. පරිසර පද්ධතියට ලැබිලා තියෙන ජලය අපි ඉවත් කරන්න බෑ. ඒ ජලය, ඒ ජලයේ දූෂණයට ලක් කරන්න බෑ. ඒ ජලය ඒක අපිට සහ අපේ අනාගත පරපුරට තියෙන ජලය. ඊළඟට අපි බලමු බලශක්ති සංරක්ෂණය. මේ ජලය රැකගන්නවයි කියලා කියන්නේ බලශක්ති සංරක්ෂණයකුත් එක්තරා විදියකින් සිද්ධ වෙනවා. අපි දන්නවා මේ නල ජලය නගරවලට ලබා දෙනකොට ඒ සඳහා යම් කිසි විදුලියක් වැය වෙනවා, එහෙම නැත්නම් ඉන්ධනය සඳහා වැය වෙනවා. එහෙනම් බලශක්තිය ප්‍රයෝජනයට ගන්නවා. එහෙනම් මේ පොම්ප කිරීම, බෙදා හැරීම, අප ජලය පිරිපහදු යන බලශක්තිය අවම කිරීම මේ මගින් අදහස් වෙනවා. ඉතින් මේ කටයුතු සඳහා බලශක්තිය භාවිතා වෙනවා. ඒවා අපි අවම කරගත්තොත් ඒ කියන්නේ අපිට අර සංරක්ෂණය කරන්න අපි දායකත්වයේ සපේන ක්‍රියාවලිය. ඊළඟට බලමු වාසභූමි සංරක්ෂණය. මිනිසා විසින් භාවිතා කරන ජල ප්‍රමාණය අවම කළොත් ඒ ප්‍රාදේශීය වනසත්ව වාසභූමි රැකගැනීම සඳහා දායක වනු ඇත. එසේම ජලමාර්ග හරහා අලුතින් වේලි බැඳීම, ජලමාර්ග හරස් කිරීමද අඩු කළ යුතුය. දැන් අපි මේ ජලය සහිත වාසභූමි අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම ඒ ආශ්‍රිත ජීවීන් අපි ආරක්ෂා කරගන්න ඕන. ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න ඕන. ඒ තුලින් අපිට මේ ජල ගෝලය, ජලයේ තියෙන ප්‍රදේශ අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. සාක රැකගන්නවයි කියලා කියන්නේ ජල ප්‍රදේශ ආරක්ෂා කරගන්නවයි කියන එකයි. ඊළඟට බලන්න ජල සංරක්ෂණයේ විය යුතු අංශ. මේ ජලයේ සංරක්ෂණය වෙන්න ඕන අංශ මොනවාද? එකක් තමයි ගෘහස්ථ ජල පරිභෝජනයේ සිදුවන ජලනාස්තිය අතිමහත්ය. මේ ජල සංරක්ෂණය කරනකොට මෙන්න මේ අංශ කෙරෙහි අපි අවධානය යොමු කරන්න ඕන. හොඳට මතක තියාගන්න මේ ජල තුලාව කියන එක, මේ ශ්‍රී ලංකාවේ ජල සම්පත් භාවිතය කියන එක භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ඕගලන්ට විතරක් නෙමෙයි, සමස්ත මේ රටේ පුරවැසියෙක්ම දැනගත යුතු කාරණයක්. මොකද අපේ රට ඉතාමත් පිරිසිදු ජලයෙන් අනූන ප්‍රදේශයක්. තුන්වෙනි ලෝක යුද්ධය ඇති වෙන්නේ පානීය ජලය පිළිබඳ ගැටලුවක් මුල් කරගෙනයි කියලා බොහෝ ජල විද්‍යාඥයින් ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් අපේ ජලතල අපි ආරක්ෂා කරගන්න ඕනේ. සිංහරාජය වගේ වනාන්තර ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ නිවර්තන කලාපීය ප්‍රදේශයක ඉන්නේ. වර්ෂාපතිනේ හොඳට තියෙනවා, පිරිසිදු ජලය හොඳට තියෙනවායි කියලා
මේ ජලය නිරපරාධ නිකරුනේ නාස්ති කර දාන්න හොඳ නැහැ. එහෙනම් ගෘහස්ථ ජල පරිභෝජනයේ සිදුවන ජල නාස්ති අපි අවම කර ගන්න ඕනි. ඒක වැඩි ඒක පාලනය කර ගන්න ඕනි. ඊළඟට කෘෂිකාර්මික කටයුතු සඳහා කරන ජල සම්පාදනයේදී විශාල ප්‍රමාණයකින් ජලය අපත යනවා. අපේ තියෙන සමහර නිවර්තන කලාපීය ප්‍රදේශවල තියෙන ලක්ෂණයක් තමයි මේ ගොවිතැන් කරද්දී වී ගොවිතැනේදී ජලය බැඳීම කියන කාරණයක් කරනවා. ඒ වගේම අපේ අපිට ජලය ඕන තරම් තියෙන නිසා අපි එතරම්ම ඒව ආරක්ෂා කරගන්න උනන්දු වෙන්නේ නැහැ. ජලය අපත යාම හරියට සිද්ධ වෙනවා. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. එසේ අපි භාවිතා කරන ජලය ඉතාමත් අර පරිස්සමින් භාවිතා කරන්න ඕනේ. ඊළඟ කාර්මික අංශයේදී ජලය දූෂණය වීම තාපවත් වීම සිදු වෙනවා. විශේෂයෙන් ටයර් කර්මාන්ත ශාලාවල ඒවා තාපවත් කර වෙච්ච ඒවා සිසිල් කිරීමේදී ජලය භාවිතා කරනවා. උණුසුම් ජලය ගංගාවලට ඇලදොල වලට එකතු වෙනවා. ඒකෙන් ජීවීන්ට හානි වෙනවා. ජල දූෂණයට එක්තරා ආකාරයකින් දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවලින් මේ සිද්ධිය විශාල වශයෙන් සිද්ධ වෙනවා විවිධ කර්මාන්තවලින්. ඊළඟට විනෝද කටයුතු සඳහා ජලය විශාල වශයෙන් භාවිතවන්නේ පීනුන් තටාක ජල ක්‍රීඩා ආදිය සඳහායි. පීනුන් තටාකවල විවිධ තැන්වල අපි දන්නවා මිරිදිය ජලය හරියට භාවිත කරනවා. මේක විශාල වශයෙන් ජල නාස්තියට මූලික වෙන දෙයක්. හැබැයි දැන් අලුතෙන් බොහෝමයක් පීනුන් තටාකවල මේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර සවි කරලා තියෙනවා. ජලය පෙරහන් කිරීමේ කාර්ය කරලා තියෙනවා. ඒතර මේ බලන්න මේ ජලය අපට යන අවස්ථාව. මේ අවස්ථාවල ඕගොල්ලෝ ගෙවල් වලත් මම හිතන්නේ දකින්න. කරාමේ ඇරලා තියලා වෙන වැඩ කරන අවස්ථාව තියෙනවා. ඇයි ජලය ඕන තරම් තියෙනවා? හින්දා ගැටලුවක් නෑ. මෙන්න මේක අපි වළක්ව ගන්න ඕන. මේ පාසල් සිසුන් හැටියට මේක පාලනය කරගත්තොත් අපි අනාගත ලෝකේ ජලය ආරක්ෂා කරගන්න හොඳ පදනමක් වෙනවා මේ පාසල් කාලය තුලම. ඊළඟට බලන්න මේ කර්මාන්ත ශාලාවලින් ජලය විශාල ජල තලවලට මුදා හරිනවා. බොහෝ විට මේ වගේ ජල තලවලින් කුඹුරු වලට වතුර දෙනවා. පානීය ජලය සඳහා මේ ජලය ලබා ගන්නවා. අපි දන්නවා ලංකාවේ වැව් විශාල ප්‍රමාණයක් තියෙන මේවල ජලය අපි ගන්නවා පානීය කටයුතු සඳහා. එහෙනම් මේ කර්මාන්ත ශාලාවලින් පිට වෙන අපද්‍රව්‍ය නිසා දූෂණය වුණාම මේක ගැටලුවක්. මේක අපි පාලනය කරගන්න ඕනේ. ඊළඟට බලන්න මේ විනෝද කටයුතු සඳහා විශාල ජල ප්‍රමාණයක් භාවිත කළා. මේවට ගන්නේ නැහැ කරදිය ජලය, මිරිදිය ජලය ගන්න. ඊළඟට අපි බලමු ජල සංරක්ෂණයේ ප්‍රතිලාභ මොනවාද කියලා. ඕනෑම දෙයක ප්‍රතිලාභයක් තියෙනවා. හරියටම කළොත් මේ තමයි ගෘහස්ත කටයුතු සඳහා කරන ජලය සංරක්ෂණය කිරීමෙන් ජල බිල් පතවම කරගන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා සමහර වෙලාවට ඕගොල්ලන්ගේ ගෙවල් වල ජල බිල්පත වැඩිවීමත් හරි ගැටලුවක් ආර්ථිකයට gedara වියදම් වලට. එහෙනම් අපිට ජල සංරක්ෂණය කරගත්තොත් ජලය අර පිරිවැස්මෙන් භාවිතා කළොත් ඉබේම ජල බිල්පත අඩු වෙනවා. ජලය අර පිරිවැස්මෙන් භාවිතා කළොත් විදුලි බිල්පතත් අඩු වෙනවා. ඇයි වතුර මෝටරේට යන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අපතේ යන ජලය නිසා පාංශු සම්පෘක්තතාවය ඉහළ යන අතර ඒ වළක්වා ගත හැකි. පස ජලයෙන් පෝෂණය වෙනවා. ඒක ගැටලුවක්. සමහර ශාක විනාශ වෙනවා ජලය වැඩි වෙලා. මූල පද්ධතිය විනාශ වෙනවා. එහෙනම් ඒකත් අපිට මේ ජලය සංරක්ෂණය කිරීමේ ප්‍රතිලාභයක්. ඒ தත්ත්වේ වළක්වා ගැනීම. ඊළඟට බලන්න ආසන්න ජලස්ථාන ගංගා ඇලදොල දූෂණයෙන් වළක්වා ගත හැකි වීම. ගොඩාක් අපේ අය තවමත් මේ ගංගාවල් වැව් ස්නානය සඳහා ඒ වගේම වෙනත් ගෘහස්ත කටයුතු සඳහා ප්‍රයෝජනෙට ගන්නවා. එහෙනම් ඒව ආරක්ෂා වෙනවා. මෙන්න මේ සංරක්ෂණයේ ප්‍රතිලාභයක් හැටියට. ඒක ජීවීන්ටත් හොඳයි, අපේ මනුස්සයන්ටත් හොඳයි. නාගරික අපජලය බැහැර කිරීමේ ආයාසය අඩු වීම. නාගරික අපජලය බැහැර කරන්න වෙනවා. ඔයගොල්ලෝ දන්නවා බංග්ලාදේශයේ ගංගා නංගඟ මුහුදට වැටෙන්නේ බංග්ලාදේශ ප්‍රදේශයේ. මේ ප්‍රදේශය තුල විශාල වශයෙන් ගොවි බිම් අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් ගහන වෙලා තියෙනවා. ගොවි කටයුතු වලට මිනිස්සු ගියාම විශාල වශයෙන් රෝගාබාධ වලට සමහර වස්තු මිය යාම පවා සිද්ධ වෙනවා. ඒ අපවිත්‍ර ජලය. ජලය අපවිත්‍ර කිරීමේ ප්‍රතිඵලය. එහෙනම් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් කොළඹ නගරය තුල අපි ඒවා පිරිපහදු කරන්න වෙනවා. ඒකට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒක සමාජයට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්, අමතර වියදමක් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ගෘහස්ත ජල සංරක්ෂණ විදි. මේ නිවාසවල තියෙන ජලය කොහොමද අපි සංරක්ෂණය කරගන්නේ? මෝටර අත සේදීමේදී අඩු ජල පරිභෝජනයක් සහිත ක්‍රම භාවිත කිරීම. සමහර වෙලාවට ඕගොල්ලොත් පාසල් කාලය තුල ඔය කාවොස් කියලා ඒවා දානවා. පාසලට යමක් ආදායමක් නේද එකතු කරලා දෙන්න. මෙන්න මේ වගේ දේවල් හිතා හොඳයි. හැබැයි
ජලය පිළිබඳව කතා කිරීමේදී මේකෙන් විශාල ජලය අපතේ යාමක් සිද්ධ වෙනවා. නවීන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම තුලින් වාහන සේදීම කරනවා බොහොම අඩු වියදමක් කියන්නේ. ඒ වගේම අපිරිසිදු වූ ජලය යලි යලි භාවිතා කිරීම ඔය ප්‍රතිචක්‍රීකරණය කිරීම. මේකට හොඳම උදාහරණය තමයි කන්දලම හෝටලේ. මේකේ අපවිත්‍ර වෙන ජලය කන්දලම වැවටම උදාහරින්නේ නැහැ. මේ ජලය පිරිපහදු කරලා භාවිතා කිරීමකට ගන්නවා. ඒ වගේම උඩිස් බක්කි සහිත ජල සම්පාදනයක් ඇති කිරීම. ඒ කියන්නේ බක්කිවල එහෙම නැත්නම් මේ ජල කොටස් අරගෙන ඒවා මේ වාජනවල තැන්පත් කිරීම තුලින් අපිට මේ ගුණස්ත ජල පරිභෝජනය කරන්න පුළුවන් ඊටමත් අර පිරිමැස්මකින් ඒ වගේම ඊටමත් වගකීමකින් යුතුව. ඒ වගේම අඩු ජල ප්‍රමාණයක් විඳින නාන කාමර ජලමල් සවි කිරීම. ඒ වගේම දෙවෙනි එක අඩු ජල භාවිතයක් සහිත දෝරේ යැවීමේ වැසිකිලි භාවිතය. ඒ වැසිකිලි වලට උපකරණ සවි කරද්දී අඩු ජල ප්‍රමාණයක් සහිත උපකරණ සවි කරන්න ඕනේ. ඒ වගේම නාන කරාම විශේෂයෙන් ජලය අඩුවෙන් භාවිතා කළ හැකි දේවල් සවි කරන්න ඕනේ. ඒ වගේම තෙත් බව ඉක්මනින් විසිරුවා හැරීමට සමත් ජල කරාම භාවිතා කරන්න ඕනේ. එහෙමනම් අපි ඊළඟට බලමු කුෂිකර්මාන්තයේදී කෙරෙන ජල සංරක්ෂණය පිළිබඳව. මේ තමයි කුෂිකර්මාන්තයේ කෙරෙන ජල සංරක්ෂණේ පිටාර ජල සම්පාදන ක්‍රමය, ජල ඉසින වාරි ක්‍රමය, ඒ වගේම ජල බිඳු ජල වාරි ක්‍රමය. මේ ඔබ දකින්නේ පිටාර ජල සම්පාදන ක්‍රමය. මේකෙදී මේ කානුව දිගේ යන ජලය බටහරහා ගොවිතැන් කරන භූමිය කරා යවීමක් තමයි සිද්ධ කරන්නේ. මේක ඊටමත් ජල සංරක්ෂණ විදියක්, ඊටමත් හොඳ ජල සංරක්ෂණ විදියක්. ඊළඟට බලන්න මේ තමයි අපි අර මුලින් කතා කරපු ජල ඉසින වාරි ක්‍රමය. මේ ජල ඉසින වාරි ක්‍රමය තමයි මේ ඔබ දකින්නේ. මේ තියෙන ජල ඉසින වාරි ක්‍රමය. මේ තුලින් වෙන්නේ ඊටමත් ජලය ඊටමත් පරිස්සමට එහෙම නැත්නම් සකසුරුවම් විදියට ජලය ඒ ගොවිතැන් කටයුතු සඳහා මුදා හැරීමක් තමයි මෙහි සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න මෙන්න මේකත් ජල ඉසින ක්‍රමයක්. මේක දියුණු රටවල් වල භාවිතා කරනවා, ලංකාව වගේ රටවල් නම් භාවිතා කරන්නේ නැහැ. මේක ජලය සංරක්ෂණය කිරීමේ හොඳ ක්‍රියාවලියක් හැටියට තමයි හඳුනගෙන තියෙන්නේ. මෙන්න මේකත් භූගත නල හරහා ජලය බෙදා හැරීමේ ක්‍රමයක්. මේකෙන් පොළව අභ්‍යන්තරය තුලින් ශාකවල මූල දක්වා ජලය ගෙන යාමේ ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. මේවා දියුණු රටවල් වල බොහෝ විට මේ ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම ඊළඟට අපිට වැදගත්ම කොටස තමයි ශ්‍රී ලංකාවේ ජල සම්පත. ඒක පොඩ්ඩක් සටහන් කරගන්න. ශ්‍රී ලංකාවේ ජල සම්පත. අපි දන්නවා ශ්‍රී ලංකාව වගේ රටක් ජලය ඕන තරම් තියෙන රටක්. හැබැයි ඒ ජලය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඕන තරම් තිබුණට ජනසංඛ්‍යාව වැඩි වෙනකොට මේ ජලය වැඩි වෙන්නේ නැති නිසා අපි ඒවා සංරක්ෂණය කරගන්න ඕන, ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට බලමු අපි ශ්‍රී ලංකාවේ ජල සම්පත. රටක ජල සම්පත ලෙස ගැනෙන්නේ බොහෝ විට ප්‍රයෝජනට ගත හැකි මතු පිට ගලා යන ජලය හා භූගතව තැන්පත් වී ඇති ජලය. මෙන්න මේ ජලය තමයි අපි රටක ජල සම්පත කියලා කියන්නේ. මතු පිට ගලා යන ජලය, ඒ වගේම භූගතව තැන්පත් වෙලා තියෙන ජලය අපි සලකනවා රටක තියෙන ජල සම්පත හැටියට. ඊළඟට ජල සම්පත රඳා පවතින සාධක. ශ්‍රී ලංකාව තුලත් ලෝකේ ඕන රටකටත් මේක පොදු කාරණයක්. ජල සම්පත රඳා පවතින සාධක හැටියට එකක් තමයි වර්ෂාපතන ප්‍රමාණය හා එහි ඍතුගත වෙනස. ඒ වගේම භූ විෂමතාවය. ඒ වගේම ප්‍රදේශයක ඇති භූ විද්‍යාත්මක තත්ත්වය. ඒ වගේම වාෂ්ප උස්වේදන ප්‍රමාණය. ජලයේ අඩංගු වූ රසායන. එම ජලය කොතෙක් දුරට දූෂණය වී ඇද්ද යන්න. වර්ෂාපතන ප්‍රමාණය හා එහි ඍතුගත වෙනස. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ මෝසම් ඍතු දෙකකින් සහ අන්තර් මෝසම් කාල දෙකකින් සමන්විත වෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන මුළු වර්ෂාපතන ප්‍රමාණයට අනුව ඝන මීටර් මිලියන 130,000ක් අපි සලකනවා ජලය පවතිනවායි කියන. එහෙනම් ඉතාමත් හොඳ ජලයක් පවතින ප්‍රදේශයක් තමයි අපි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඊළඟට අපි බලමු ප්‍රදේශයක ඇති භූ විෂමතාවය. මේකත් බලපානවා ජලය සඳහා. තෙත් කලාපයේ වර්ෂාපතන තීව්‍රතාවය ඉතාමත් අධික ප්‍රදේශයක්. භූ විෂමතා තත්ත්වය මගින් අභ්‍යන්තර ජලාසන උසාදන අතර ජලයේ මතු පිට ගලා යති. මධ්‍ය කඳුකරයේ ගංගා ගලා යන්නේ භූ විෂමතාවයට අනුවයි. මධ්‍ය කඳුකරයේ තුල ජලය ගලාගෙන යන්නේ භූ විෂමතාවයට අනුකූලවයි. ඒ නිසා තමයි දිය ඇලි සහ ගංගා නිර්මාණය වන්නේ.
භූ විද්‍යාව. මේ පාෂානවල සංයුතිය වයනය ව්‍යූහය ජලය රඳවා තබා ගන්න බලපාන. පාෂානවල ස්වභාවය මොකක්ද කියන්නේ? අපි දන්නවා අවසායිත පාෂාණයක් නම් ජලයේ වැඩිපුරයේ තුල ගබඩා වෙලා පවතින. එවැනි පාෂාන ව්‍යූහය වයනය සංයුතිය කියන එක බලපානවා ජලය රඳවා තබා ගන්න. වාෂ්පී උස්වේදන ප්‍රමාණය ලංකාවේ ප්‍රදේශවල ගත්තොත් වෘක්ෂලතාවන්ගේ ඝනත්වය වැඩි. උෂ්ණතර ප්‍රමාණය වෙනස් වෙන බැවින් වාෂ්ප උස්වේදන ප්‍රමාණයක් වෙනස් වෙනවා. අපි දන්නවා සිංහරාජයේ වෙන වාෂ්පී උස්වේදනයට සමාන අගයක් ගන්නෙ නෑ යාල වනෝද්‍යානයේ වාෂ්පී උස්වේදනය. මොකද හේතුව සිංහරාජයේ විශාල සාගර ප්‍රජාවක් තියෙනවා. ඒ නිසා එයින් නිකුත් වෙන වාෂ්පී උස්වේදන ප්‍රමාණය වැඩි. යාල කියන්නේ එතරම් සාගර ප්‍රමාණයක් සාගර ඝනත්වය ගොඩක් වෙලාට අඩුයි. එහෙනම් ඒකේ වාෂ්පී උස්වේදන ප්‍රමාණය අඩු මට්ටමක තමයි පවතින්නේ. ඊළඟට බලන්න අඩංගු රසායන. ලවණ මාර්ග හා කැල්සියම් ධාවනය වූ ජලය ප්‍රයෝජනට ගැනීම දුෂ්කරයි. එසේම ක්ලෝරයිඩ් බහුල ජලය සෞඛ්‍යයට අහිතකරයි. අපි දන්නවා මේ ලවණ වර්ග සාගර ජලයට මිශ්‍ර වෙලා තියෙනවා. මේ ලවණ සාගර වලට එකතු වෙලා තියෙන්නේ ගොඩබිම් වලින් ලවණ කොටස් ඛාදනය වෙලා සාගර ජලයට එකතු වීම නිසා. ඒ වගේම අපි දකිනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල ක්ලෝරයිඩ් බහුල ජලය පවතිනවා. ඒවා පැහැදිලිවම සෞඛ්‍යයට අහිතකරයි. එතරම් හොඳ නැහැ. ඊළඟට අපි බලමු ජල සම්පත්වල ව්‍යාප්තිය. මේ පෘෂ්ඨීය ජලය හෙවත් ගංගා. ඒ තමයි මතුපිට ගලා යන ජලය. මතුපිට පවතින ජලය. මේවා ගංගා සහ වැව්වල ඒකරාශි වෙලා පවතින. ඊළඟට භූගත ජලය. ඒ තමයි පොළව අභ්‍යන්තරයේ තියෙන ජලය. මේවා තමයි අපි ලිං හාරලා නල ලිං සවි කරලා ඒ වගේ දෙවලින් මේ භූගත ජලය තමයි අපි ගන්න. ඒවා වඩා පිරිසිදු ජලය. පෙරහන් වෙලා ඉන්නේ. ඊළඟට වැව්හා අනිකුත් ජලාශවල රැස් කළ අපධාවනීය වූ ජලය. ඒ කියන්නේ අපධාවනීය වෙනවයි කියලා කියන්නේ මතුපිට වර්ෂාව නිසා ගලාගෙන ගිහිල්ලා මේ වැව්වල එකතු වෙලා තියෙන ජලය. මේක අපි දකිනවා වියලි කලාපයේ විශාල ප්‍රමාණයක් මෙවැනි වැව් පවතිනවා මේ අපධාවනීය වෙච්ච ජලය එකතු වෙලා. මේ තමයි ජලය මතුපිට ගලාගෙන යාමේ දර්ශනයක් මේ තියෙන්නේ. ඊළඟට බලන්න මේ මතුපිට ජලය ඒ වගේම භූගත ජලය. දවගේ පැහැදිලිව ඕගොල්ලන්ට පේනවා මතුපිට ජලය ගලාගෙන යනවා වගේම කොටසක් භූගත වෙනවා. ඒ භූගත වෙන කොටස අපි ලිම් මාර්ගයෙන් එහෙම නැත්නම් නලලින් හරහා විදමන් කරලා අපි ඒ ජලය ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේම මේ තියෙන්නේ ජල තලයක්. ඒ කියන්නේ මේකේ තියෙන ඕගොල්ලන්ට පේනවා අපදාවනේ වෙච්ච ජලය එකතු වෙච්ච සකස් එකතු වෙලා සකස් වෙච්ච වැවක්. ඊළඟට බලන්න මේ තියෙන්නේ භූතල ජලය. මේ භූතල ජලයේ වැඩිම භූතල ජල ප්‍රමාණයක් ගලාගෙන යන්නේ රත්නපුරයේ කෑගල්ල, ගාල්ල, කලුතර වගේ දිස්ත්‍රික්කවල තමයි වැඩිපුර භූතල ජල ප්‍රමාණයක් ගලාගෙන යන්නේ. ඒ වගේම මධ්‍යම භූතල ප්‍රමාණයක් පවතින්නේ කුරුණෑගල, බදුල්ල, මොනරාගල, හම්බන්තොට. අඩුම භූතල ප්‍රමාණයක් පවතින්නේ යාපනය, කිලිනොච්චිය වගේ ප්‍රදේශවල. මේ භූතල ජලය ගබඩා වීම තීරණය වෙන්නේ වර්ෂාපතනය මතයි. එහෙනම් මේකේ පැහැදිලිව ඕගොල්ලන්ට පේනවා වර්ෂාපතනයේ වෙනස්කම් මේ ප්‍රදේශ අනුව සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට භූගත ජලය. කුස්තුර සහිත හුණුගල් ව්‍යාප්තව පවතින බැවින් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම වගේ දිස්ත්‍රික්කවල භූගත ජලය පවතින. වියලි කලාපයේ පුරා භූගත ජල සම්පතක් ඇත. මේ දිස්ත්‍රික්කවල භූගත ජලය ලබා ගන්නේ නලලින් ආධාරයෙන්. උතර මෙන්න මේ ප්‍රදේශවල භූගත ජලය ලබා ගන්න නලලින් සවි කරනවා. නලලින් වලින් තමයි භූගත ජලයේ විශාල ප්‍රමාණයක් ලබා ගැනීම කරන්නේ. ඊළඟට බලන්න මේ නලලින් පිළිබඳව කතා කරද්දී අපි දකිනවා ලංකාවේ නලලින් භාවිතා කරන විශාල ප්‍රදේශ තියෙනවා. භූමිය විදමන් කරලා තමයි මේ නලලින් ජලය ලබා ගන්නේ. නල ජලයට අමතරව මේ නලලින් භාවිතයත් වියලි කලාපය ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි නේ? ඕගොල්ලන්ටත් ඒ අත්දැකීම් ඇති. දැන් ඕගොල්ලන් ගෙවල් වල සමහර වෙලාවට නල මාර්ග වලින් ජලය ලබා ගන්නවා නේද? ඊට අමතරව ලිං වලින් ජලය ලබා ගන්නවා. නලලින් මගිනුත් ජලය ලබා ගන්නවා නේ.
ඒකෙන මොනහරි තියනවද ඔයගලන්ට ගැටලුවක් මොනහරි නිවසට ජලය ලබා ගැනීම සම්බන්ධව සර් දැන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ නල්ලින් ජල ක්‍රමයේ ව්‍යාප්ත වෙලා තියෙනවා නල්ලින් ජල ක්‍රමයෙන් ලබා ගන්න ජලයේ ගුණාත්මකභාවය කොහොමද සලකන්නේ ඒක හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණේ මේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල නල්ලින් භාවිත කරනවා අපි දන්නවා ලංකාවේ පවතින නල්ලින් 10000කට වැඩි ප්‍රමාණයක් වියලි කලාපේ රජයේ මගිනුත් නල්ලින් ඉදි කරනවා ඒ සඳහා වැය වෙන මුදල ලක්ෂ 5කට ආසන්න මුදලක් මේ නලලින් භාවිතය තුලින් ලබා ගන්න ජලය එතරම්ම හොඳ නැහැයි කියලා තමයි පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ ඒ ජලයේ සාමාන්‍යයෙන් ලවණ යකඩ නයිට්‍රේට් ක්ලෝරයිඩ් වගේ දේවල් බහුලව තියෙනවා ඒක සෞඛ්‍යයට එතරම් හොඳ දෙයක් නෙමෙයි මොකද මේ නලලින් ලබා භාවිතා කිරීමේදී බොහෝ විට විදමන් කරන්නේ පෘථිවියේ බොහෝ ඇතුළට යන්න විදමන් කරනවා ඒ ඇතුළත පවතින ජලය විශේෂයෙන් යකඩ වගේ දේවල් අඩංගු වෙනවා ඒ නිසා නල්ලින් භාවිතා කිරීමේදී එහි ජලය එතරම්ම ගුණාත්මක බවින් ඉහළ නැහැ එහි විවිධ රහක් එනවයි කියලා රසයක් පවතිනවයි කියලා තමයි සාමාන්‍ය ප්‍රකාශ වෙන්නේ මේ තමයි නලලින් භාවිතා කරද්දී කරන විදමන් ක්‍රමයක් මේක දියුණු රටවලත් භූගත ජලය ලබා ගන්න මේ විදමන් ක්‍රම භාවිතා කරනවා මේ දින අභ්‍යන්තර ජලය ලබා ගන්න විදමන් ක්‍රමයක් මේ උපකරණ ආධාරයෙන් පොළව සිදුරු කරලා ජලය මතු පිටට ලබා ගන්නවා මේ සඳහා යන්ත්‍ර භාවිතා කරනවා මේ තියෙන මේ වගේ විදමන් කරලා ජලය ලබා ගන්න ක්‍රමයක් විශේෂයෙන් ජලය අඩුවෙන් පවතින ප්‍රදේශවල විශාල වියදමක් වියදම් කරලා මෙවැනි ජලය ලබා ගැනීමේ ක්‍රම භාවිතා කරනවා ශ්‍රී ලංකාවේ ජල සම්පත් භාවිතය කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය භාවිත කරනවා ඒ වගේම ජල විදුලිය සඳහා ජලය භාවිත කරනවා ඒ වගේම කර්මාන්ත සඳහා ජලය භාවිත කරනවා ආහාර නිෂ්පාදනයට ජලය භාවිත කරනවා ඒ වගේම ගෘහස්ත කටයුතු සඳහා ජලය භාවිත කරනවා මේ තියෙන්නේ ගොවිතැන් ක්‍රම සඳහා ජලය භාවිත කිරීම විශාල වශයෙන් ජලය වියලි කලාපය තුළ වී ගොවිතැන සඳහා ජලය විශාල වශයෙන් භාවිත කරනවා ඒ වගේම මේ ජල විදුලිය සඳහා මේ දවස්වල පොඩ්ඩක් මේ ගැන කතා බහට ලක් වෙනවා වර්ෂාපතනයේ අඩුවීම මත ජල විදුලිය නිෂ්පාදනය අඩාල වීම අපේ රටේ ජල විදුලිය භාවිත කරනවා විදුලි අවශ්‍යතාවය සඳහා ඒකට ජලය විශාල වශයෙන් අපි ලබා ගන්න වෙනවා මේක ඉජිප්තු වගේ රටවල් වලත් ජල විදුලිය භාවිත කරනවා ඊළඟට මේ තියෙන්නේ කර්මාන්ත සඳහා ජලය භාවිත කිරීම විශේෂයෙන් රථ වාහන සේදීමේ කටයුතු ඒ වගේම වෙනත් කර්මාන්ත සඳහා විශාල වශයෙන් ජලය භාවිත කරනවා මෙහිදී බොහෝ විට භාවිත කළ යුත්තේ ජලය වඩා ආරක්ෂාකාරී විදියට භාවිත කළ හැකි ක්‍රමයන් තමයි භාවිත කිරීම වැදගත් වන්නේ ඊළඟට බලන්න මේ ගෘහස්ත කටයුතු සඳහා ජලය භාවිත කිරීම මේක නිවාසවල එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය විශාල වශයෙන් භාවිත කරනවා ඒ ළඟට අපි බලමු නාගරික ප්‍රදේශවල ජල පරිභෝජනය කොළඹ ප්‍රදේශයේ ගන්න පුළුවන් ලංකාවේ ජල සම්පත් භාවිතයේදී මෙන්න මේ ජන ඝනත්වය ඉඩම් හිඟේ හේතුවෙන් නාගරික ප්‍රදේශවල ලිඳක් කැපීම දුෂ්කර කාර්යයක්. වැසිකිළියේ සිට ලිඳකට පවතින දුර අඩි 40ක් වෙන්න ඕන කියලා තමයි නාගරික බල ප්‍රදේශවල තීරණය කරලා තියෙන්නේ. ඒ දුර ලබා ගැනීම කොළඹ වගේ නාගරික ප්‍රදේශවල අර්ධ නාගරික ප්‍රදේශවල ගැටලුවක් වෙනවා. ඒ නිසා පිරිසිදු නල ජලය තමයි ඒ ප්‍රදේශවලට සපයන්නේ. කොළඹ නගරය හා තදාසන්න උපනගරවලට ජලය සපයන ජල මූල හා ඒවායේ ධාරිතාවය. අඹතලේ පැරණි පොම්පාගාරයෙන් දිනකට ජලය ගැලුම් මිලියන 67ක් නිකුත් වෙනවා. ඒ වගේම අඹතලේ නව පොම්පාගාරයෙන් දිනකට ජලය ගැලුම් මිලියන 40ක් නිකුත් වෙනවා. ලබුගම දිනකට ජලය ගැලුම් මිලියන 9යි, කලටුවාව දිනකට ජලය ගැලුම් මිලියන 19ක් නිකුත් කරනවා. මේ ජලය තමයි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මිනිස්සු පරිභෝජනය සඳහා උපයෝගී කරගන්නේ. ඒ වගේම මේ ජලය සපයා දෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශ තමයි මේ තියෙන්නේ. කොළඹ නගර සභාව, පානදුර, කොටිකාවත්ත, පෑලියගොඩ, බියගම, ජායල, දෙහිවල, කෝට්ටේ, මුල්ලේරියාව, මහර, රාගම, මොරටුව කොළන්නාව, මහරගම වත්තල පමුණුගම කියන ප්‍රදේශවලට මේ කියන ජල මූල වලින් ජලය ලබා දෙනවා. ඊළඟට බලන්න වසර 2011 වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට වලින් ජලයට ඇති ඉල්ලුම කොච්චරද කියලා. මේ දිනකට තියෙන ඉල්ලුම ජලය ගැලුම් මිලියන කොළඹ නගර සභාවේ
දිනකට ජලය ගැලුම් මිලියන 70ක ඉල්ලුමක් පවතින. ඒ වගේම කැලණිය ප්‍රදේශයේ 4.8ක ඉල්ලුමක් පවතින. පානදුර 1.5ක ඉල්ලුමක් ජලය සම්බන්ධයෙන් මේ ප්‍රදේශවල පවතින. මෙන්න මේ අවශ්‍යතාවය අපි ලබා දෙන්න වෙනවා. මේ ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. ඒකට හරියන පිරිසිදු ජලය අපි ලබා දෙන්න ඕන. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගනිමු. ඒ වගේම 2011 වන විට යෝජිත ජල සැපයුම් ව්‍යාපෘති මගින් ඉල්ලා සිටින ජල ප්‍රමාණය කොච්චරද? මේ කැස්බෑව ප්‍රාදේශීය සභාවේ දිනකට ගැලුම් මිලියන 3.3ක් ඉල්ලමු. ඒ වගේම හෝමගම ප්‍රාදේශීය සභාවේ දිනකට ගැලුම් මිලියන 1ක් ඉල්ලමු. ඒ වගේම ජායල නගර සභාවේ දිනකට ගැලුම් මිලියන 1යි, වත්තල ප්‍රාදේශීය සභාවේ දිනකට ගැලුම් මිලියන 2.3යි, මහර ප්‍රාදේශීය සභාවේ 1.3යි, කෙසෙල් වත්ත ප්‍රදේශයේ 1.4ක් දිනකට ගැලුම් මිලියන ජල ප්‍රමාණයක් ඒගොල්ලෝ ඉල්ලනවා. මේ ජල ප්‍රමාණය සපයන්න ඕනේ. ඊළඟට නාගරික ජල නල ජලය සම්බන්ධ නාගරික ගැටලු බලන්න. මේ නගර ප්‍රදේශයේ විටින් විට ජලය විසන්දි වෙනවා. ඒ වගේ වෙලාවකදී මූලික ගැටලුවක් ඒ විසන්දි වීම. ඒකට බලපාන කාරණයක්දී අපි බොහෝ විට ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. මේ ජලය ඉක්මනින් සපයන්න නිතර නිතර ජනනල පුපුරා යාම නිසා අලුත් වැඩියාව දිගු කාලයක් ගත වෙනවා. ඒ වගේම නිවාස මම්මාවත් යටින් නල ගෙන යාම නිසා අලුත් වැඩියාව ඉතාමත් දුෂ්කරයි. ඒ වගේම ජලය නාස්ති කිරීම කරාම කැඩී යාම නිසා ජලය අපත යනවා. වාහන සේදීවට නල ජලය භාවිතා කිරීම එකවර ජලය විසන්දු වුවොත් ඇතිවන ගැටලු. කොළඹ නගරයේ එකපාරම හදිසියේ ජලය විසන්දි වීමක් සිද්ධ වුණොත් ඇතිවන ගැටලු උගලන්ට මම කියන්න ඕනේ. විශාල ගැටලු ප්‍රශ්න සංඛ්‍යාවකට මිනිස්සු මුහුණ දෙනවා ජලයේ හදිසියේ විසන්දි වීමක් වුණොත්. ඊළඟට නල ජලය සම්බන්ධ දිගු කාලීන ගැටලු. නල ජලය භාවිතා කරන්න ගියාම දිගු කාලීනව ඇතිවන ගැටලුවක් තමයි දේශගුණ විපර්යාස. විශාල වශයෙන් වර්ෂාපතනය අඩු වෙලා උෂ්ණත්වයේ වැඩිවීම සිද්ධ වුණොත් වැව්වල තියෙන ජලය අඩු වෙනවා. ඒ වගේම ගංගාවල තියෙන ජලය අඩු වෙනවා. එතකොට ඒ කලටුවාව ලබුගම වගේ වලින් කැලණි ගඟෙන් ලබා ගන්න ජලය දීම සීමා සහිත වෙනවා. ඊළඟට අනිත් එක තමයි නැගෙන මුහුදු මට්ටමේ බලපෑම. ඒකට ඒ අවස්ථාවේදී මූලික වෙන්නේ අර මුහුදු වල තියෙන සාගරික ජලය මේ ගංගා ඔස්සේ ඉහළට ගමන් කරනවා. එතකොට මේ මිරිදිය ජලය ලවණ මිශ්‍ර ජලය බවට පත් වෙනවා. ඒක නැගෙන මුහුදු මට්ටමේ බලපෑම මත සිද්ධ වෙන දෙයක්. ඊළඟට භූතල ජල මට්ටම අඩු වී යාම. ඒක වර්ෂාපතනය අඩු වුණු මේ භූතල මට්ටමේ තියෙන ජල මට්ටම අඩු වෙනවා. එතකොට ඉබේම මේ ජල මාර්ග ජල මූල පද්ධති වල ජලය අඩු වෙනවා. එතකොට නල ජලය ලබා දීම ඉතාමත්ම ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඊළඟට බලන්න ශ්‍රී ලංකාවේ ජල සංරක්ෂණය. ලංකාවේ ජලය අනිවාර්යයෙන්ම සංරක්ෂණය කරන්න ඕන. ජල සංරක්ෂණය යනු ජලය භාවිතා කිරීම අඩු කිරීමත් ජල සම්පත දූෂණය වීමෙන් වළක්වා ගැනීමත් ජල සංරක්ෂණ ඉලක්ක විය යුතුය. එහෙනම් අපි ජල සංරක්ෂණ ඉලක්ක ප්‍රධාන වශයෙන් සලකන්න ඕනේ මොකද්ද? ජලය භාවිතා කිරීම පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. අවශ්‍ය කටයුතු වල භාවිතා කරන්න වෙනවා. ඒත් නාස්තිය බොහෝ විට අඩු කර ගන්න ඕනේ. ඒ වගේම ජලය දූෂණය වීමත් අපි සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න ඕනේ. බලන්න ජල සංරක්ෂණයේ ඉලක්ක මොනවාද කියලා. මේ තමයි ජල සංරක්ෂණ ඉලක්ක. අනාගත පරපුර සඳහා ජලය ලබා දීම තහවුරු කිරීම. මිරිදිය පරිසර පද්ධතියක ජලය ඉක්මවා යන ලෙස භාවිතා නොකිරීම. දරණීය භාවිතය කියන්නේ ඒකයි. මිරිදිය ජල පද්ධතියක එවැනි ජල පද්ධතියක ඉක්මවා යන ලෙස ජලය භාවිතා කරන්න නරකයි. පද්ධතියට තුල අපි සිටගෙන ජලය අපි අර පිරිමැස්මින් භාවිතා කරන්න ඕන. ඊළඟ ජලය පොම්ප කිරීමත් බෙදා හැරීමත් ජලය පිරියම් කිරීමත් විශාල ප්‍රමාණයකින් බලශක්ති භාවිතා කරයි. දෙවන ඉලක්කය විය යුත්තේ ජල පරිභෝජනය අඩු කිරීමත් විශාල වශයෙන් පරිභෝජනය කරන බලශක්ති අඩු කිරීමත්. ජලය පිරිසිදු කරන්න ජලය පොම්ප කරන්න විශාල වශයෙන් බලශක්ති උපයෝගී වෙනවා. ඒක අපි අඩු කරගන්න ඕනේ. එහෙනම් ඒකත් එක්තරා ආකාරයෙන් බලශක්ති සංරක්ෂණය යටතේ ඉතිරියක් වෙනවා රටකට. ඊළඟට මිරිදිය වාසභූමි සංරක්ෂණය. මිරිදිය වාසභූමි අපි ඉතාමත් ඕනෑකමින් ආරක්ෂා කරගන්න ඕනේ. මේවා අපිට තියෙන ජෛව විවිධත්වය තුළ තියෙන අපිට ඉහළම සම්පත් හැටියට තමයි අපි සලකන්නේ. ඊළඟ බලන්න ජල සංරක්ෂණ ක්‍රම. මේ තමයි ජල සංරක්ෂණ විදි. ගුවස්ත මට්ටමින් ජලය සංරක්ෂණය කරන්න පුළුවන්. කෘෂිකාර්මික කටයුතු වලදී ජලය සංරක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම කර්මාන්ත ලෙස ජලය
සංරක්ෂණය කරන්න පුළුවන්. බලන්න ගෘහස්ත ජල සංරක්ෂණ ක්‍රම. ඉස්නානය සඳහා අඩු ගලන වේගයක් සහිත වතුරු මල් භාවිතා කිරීම. ඒ වගේම අඩු මිල භාවිතයක් සහිත සේදුම් කොටස් භාවිතා කිරීම. මුත්‍රා කොමඩ් සවි කිරීම. ඒ වගේම වාවි දින සවි කිරීම. ඊළඟට වැසි ජලය භාවිතා කිරීම. අපි දකිනවා මේ වියලි කලාපේ ආනමඩු වගේ ප්‍රදේශවල වැසි ජලය විශාල වශයෙන් භාවිතා කරනවා. ගුවස්ත මට්ටමින් ඒක රජයේ සැලසුමක් යටතේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ක්‍රියාවලිය තුලින් මෙන්න මේ ආකාරයෙන් වහලයට එකතු වෙන ජලය වර්ෂා කාලවලදී මේ ටැංකි වල ගබඩා කරගන්නවා. ඒ ජලය තමයි පරිභෝජන කටයුතු සඳහා උපයෝගී කරගන්නේ. මේක හොඳ ජල සංරක්ෂණ ක්‍රමයක්. දැනට බොහෝ ප්‍රදේශවල මේ ක්‍රමය භාවිතා කරනවා. ගුවස්ත මට්ටමින් පවා අපි මේ කටයුතු වලදී ඉතාමත් සැලකිලිමත් වන්න ඕන. ඊළඟ බලන්න කෘෂිකාර්මික කටයුතු වලදී ජල සංරක්ෂණ ක්‍රම. ජල ඉස්රි ක්‍රමයේ භාවිතා කිරීම. ඒ වගේම ජල බිඳු ජලවාරි ක්‍රමය. රසායනික පොහොර කෘමිනාශක හා භාවිතය අඩු කිරීම. වැසි ජලය ටැංකි කර භාවිතයට ගැනීම. වැසි ජලය ටැංකි කරලා භාවිතා කිරීම. බලන්න කර්මාන්තවලදී ජලය ප්‍රතිචක්‍රීකරණයෙන් නැවත පිරිසුදු ජලය බවට පත් කිරීම. කර්මාන්තවල මේ කටයුතු සිද්ධ වෙනවා. බොහෝ කර්මාන්තවල ජලය නැවත පිරිපහදු කරලා නැවත භාවිතා කිරීමක් සිද්ධ කරනවා. ඊළඟට අපි බලමු භූගෝල විද්‍යා විෂය තුල ජල තුලාව සහ ශ්‍රී ලංකාවේ ජල සම්පත් භාවිතය ආශ්‍රයෙන් විභාගයට එන්න පුළුවන් ප්‍රශ්නයක් අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. මේක බොහෝ විට ඉතාමත් වැදගත් වන ප්‍රශ්නයක් හැටියට මම සලකනවා. පෘථිවියේ ජලය පවත්නා විවිධ ස්වරූප මොනවාද? පෘථිවියේ ජලය පවත්නා විවිධ ස්වරූප මොනවාද? බලන්න ඒක. මේකට ඉතාමත් කෙටියෙන් තමයි පිළිතුරු ලියන්න ඕනේ. ඝන, ඒ කියන්නේ අයිස් කියන එක. දැන් අපි ඝන, ද්‍රව, වායු කියලා ලිව්වට හරියන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. ඝන කියන්නේ අයිස්, ද්‍රව කියන්නේ ජලය, වායු කියන්නේ ජල වාෂ්ප. පැහැදිලිනේ? එතකොට පෘථිවියේ ජලය පවත්න විවිධ ස්වරූප කිව්වොත් මෙන්න මේක තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට බලමු මිනිසාට ප්‍රයෝජනෙට ගත හැකි ජලය හිඟ සම්පතක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඇයි මේ මිනිසාට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ජලය හිඟ සම්පතක් කියලා කියන්නේ? මම මුලදිම කිව්වා. ප්‍රයෝජනෙට ගත හැකි ජලයේ තියෙන 1%යි කියලා. 1%ක ප්‍රමාණයක් තමයි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ජලයේ තියෙන්නේ. ඒ ජලයත් අපි කිව්වා අපිට ලබාගත නොහැකි ස්ථානවල ජලය පවතින. එහෙනම් මේ ජලය කියන දේ අපිට ප්‍රයෝජනට ගත හැකි ප්‍රමාණය ඉතාමත්ම සීමා සහිතයි. බලන්න ගංගා ඇලදොල ආශ්‍රිතව ඇත්තේ 0.01 ජල ප්‍රමාණයක්. ඒක ඉතාමත් සුළු ප්‍රමාණයක්. මේ ජලය තමයි 90%ක් විතර මිනිසුන් තමන්ගේ කටයුතු සඳහා ප්‍රයෝජනෙට ගන්න. අර උත්තරාද්‍රවේ තියෙන ඝන වෙච්ච ග්ලැෂියර් කොටස්, ඒ වගේම සමහර වනාන්තර තුල තියෙන කොටස් අපිට ප්‍රයෝජනට ගන්න අපහසුයි. ඊළඟට අපි බලමු එම ප්‍රශ්නේ ඊළඟ කොටස. ජල හිඟය නිසා උද්ගත වී ඇති ගැටලු තුනක් උදාහරණ සහිතව පරීක්ෂා කරන්න. මේ ජල හිඟයක් ඇති වුණාම ඇති විය හැකි ගැටලු. ප්‍රධාන එකක් තමයි කාන්තරකරණ. ඒ වගේම වගාබිම් සීමා වීම. ඊළඟ කාරණය කෘෂිකාර්මික කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා ජල හිඟයක් නිසා. ශාකහ සතුන් විනාශ වෙනවා. ඒ වගේම පානීය ජලයේ හිඟවීම නිසා මිනිසුන්ට නොයෙකුත් රෝගාබාධ, නොයෙකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජල විදුලි බලය ජනනය කිරීමට බාධා ඇති වෙනවා. අපේ වගේ රටකට ලොකු ගැටලුවක් මේ. ඒ වගේම ලෙඩ රෝග පැතිරීමත් වැඩියෙන් සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්නය අරගෙන බලමු අපි ශ්‍රී ලංකාවේ ජල සම්පත සංරක්ෂණය කිරීමේ ක්‍රියාමාර්ග හතරක් පැහැදිලි කරන්න. ජල සම්පත සංරක්ෂණය කිරීමේ ක්‍රියාමාර්ග හතරක්. එකක් තමයි මේක ඉතාම වැදගත්. මේක ඔළුවට ගන්න. ජලයේ අර පරිමස්මින් පාවිච්චි කිරීම හා ජල සංරක්ෂණ ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. මේ භූගෝල විද්‍යාව මේ පාඩමිනුත් කරන්නේ ඒක තමයි. දැනුවත් පිරිසක් බිහි කරන එකයි. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම. ඊළඟට අවම ජල ප්‍රමාණයක් අවශ්‍ය වන භෝග වර්ග හඳුන්වා දීම.
නැවත වනවගාව ආරම්භ කිරීම වන විනාශය වැළැක්වීම වැසි ජලය රැස්කර භාවිතා කිරීම තාක්ෂණිකකම හඳුන්වා දීම ඒ වගේම නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මේක ඉතාම වැදගත් මේ ජල සම්පත සංරක්ෂණය කිරීමේ ඊළඟට අපි බලමු අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත කොටස් මොනවාද කියලා අපි මුලින්ම කතා කරා ලෝක ජල තුලාව ගැන ඒකෙදි අපි කතා කරා පෘථිවියේ තියෙන ජල ප්‍රමාණය පිළිබඳව අපි කිව්වා තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පෘථිවියේ ජලය පවතිනවා කියලා ඊළඟට අපි කතා කරා ජල චක්‍රය ගැන වාෂ්පීකරණය උස්වේදනය සහ වර්ෂණය කියන ක්‍රියාවලිය යටතේ ජල චක්‍රය අපි විග්‍රහ කළා ඊළඟට සාගර ජලය හා එහි ලවණතාවය පිළිබඳව අපි කතා කරා ඒ වගේම ජල සංරක්ෂණයේ අනාගත පරපුර සඳහා ඊළඟ ජල සංරක්ෂණයේ විය යුතු අංශ පිළිබඳවත් අපි කතා කරා ඊළඟට ජල සංරක්ෂණයේ ප්‍රතිලාභ මොනවාද ගෘහස්ථ ජල සංරක්ෂණ විධි මොනවාද ඒ වගේම කුෂිකර්මයේ කෙරෙන ජල සංරක්ෂණයේ මොකක්ද ඊළඟට අපි කතා කරා ශ්‍රී ලංකාවේ ජල සම්පත පිළිබඳව අපි ඉතාමත් වැදගත් වන මාතෘකාවක් පිළිබඳව ඒකෙදි අපි ජල සම්පත් සඳහා පවතින සාධක මොනවාද කියලා භූෂමතාවය වගේ කාරණා අපි කතා කරා ඒ වගේම ජල සම්පත් වල ප්‍රයෝජන මොනවාද ඊළඟට ජල සම්පත් භාවිතය පිළිබඳව කොහොමද ජල සම්පත් අපි භාවිතා කරන්නේ අර පිළිවෙස්යෙන් භාවිතා කිරීම ඊළඟට ශ්‍රී ලංකාවේ ජල සංරක්ෂණය පිළිබඳව අපි කතා කරා එහෙමනම් ඕගොල්ලෝ සුවිශාල කරුණු ප්‍රමාණයක් ජල ගෝලය හා ශ්‍රී ලංකාවේ ජල සම්පත පිළිබඳව දැනගන්න ඇතයි කියලා මම සිතනවා ඕගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් මේ පාඩම තුලින් සිද්ධ වුණා මේ ජල ගෝලය කියන එක මේ ජල තුලාව කියන එක මම හිතන්නේ ඉතා වැදගත් මාතෘකාවක් වෙන්නේ අපේ රටේ මේ සම්පත දිනෙන් දින දූෂණයට ලක් වෙමින් අපවිත්‍ර වෙමින් යනවා මේක රැක ගැනීම ඉතා වැදගත් ජල තුලාව හා ශ්‍රී ලංකාවේ ජල සම්පත් භාවිතය පිළිබඳ මාතෘකාව යටතේ අපිට කතා කරන්න තියෙන කරුණු අපි සම්පූර්ණ කරා මේ සම්බන්ධයෙන් අපිට ලැබී තිබෙන කාලය දැන් ඉවර වෙනවා නැවත දවසක භූගෝල විද්‍යා පාඩමක් තුලින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් සියලුම දෙනාට ආයුබෝවන් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි